आदरणीय यालू सीलुम दिनाम गोडक आदरें सादरें पिलगन्न अदत मगे अलुत वीडियो एकट थिंग वाल तमिलकिन बलन्न नदी दगिन नदी मोकद्द अद वीडियो कीला अद वीडियो की मम ए कथा करन दी तमा मम दैन अद वालट मे पेन्नन यानी थिंग मम अद यानी चुन्नाकम सुलंग निदुली बलागारे बलन्न एकन बलला वालट दियाक तिन्न बलन्न पुलुवन दियाक तीन दियाक अपि बिदागम एना मे अपि यानी चुन्नाकम सुलंग निदुली बलागारेट ඉතින් අපි ඉන්න හරිය ඉඳන් සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර දුරින් තමයි මේ චුන්නාගම් කියන මේ සුලංගුදුලි බලාගාරය පිහිරලා තියෙන්නේ. ඉතින් ටර්බයින් 7කින් සමන්විත විදුලි බලාගාරයක් තමයි සම්පූර්ණයෙන්ම මම වගේ 20 ගුණයක් විතර උස සම්පූර්ණ ටවර්ස් තමයි තියෙන්නේ. ඒ වගේ 7ක් ගහලා තියෙනවා. ඉතින් මම ඒ කිව්ව විදිහට මම මේ බලන්න යන්නේ ඒක ඇත්තද කියලා. නමුත් ටිකක් දුර පොඩි මහන්සියක් තියෙන වගේම ටිකක් දුර ගෙවාගෙන ආවේ. ඉතින් ඒක නිසා ඇති නමුත් ඔයාලට මේක පෙන්වන්න ඕන නිසා ඒ කියන්නේ මේකෙන් ඒ කියන්නේ ඔයාලා මේ සමහර දැකලා නැති ඇති ඒ වගේම දෙකුවයත් ඇති නමුත් මේ වගේ එකක් ළඟට ගිහිල්ලා බලලා නැති අය ගොඩක් ඇති ඒක නිසා ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකකින් ඔයාලට මේක පෙන්වන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා තමයි අද මේ වීඩියෝ එකකින් ඔයාලට මේ වීඩියෝ එක හරගෙන ආවේ. ඉතින් මේ ටර්බයින් ගාවට ලං වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් දෙපැත්තේ සාමාන්‍ය තියෙන කාපට් පාරවල් තියෙන ඒ වගේම බුරුළු පාරවල් තියෙන ඒ වගේම කල්පු තියෙන ඒ වගේ නොයෙක් ලස්සන තැන් තියෙනවට තියෙන බලන්න දේවලුත් තියෙන ගොඩක් දේවල් තියෙනවා. මේ පැත්තට එන කෙනෙක් නම් ඔයාලා ට්‍රිප් වෙන කෙනෙක් නම් ඇවිල්ලා බලන්න පුළුවන් මේ දෙපැත්තත් මාර ලස්සනයි. ඉතින් ටර්බයින් වලට යන්න තව පුංචි වෙලාවක් තියෙනවා. අපි තාමත් යනවා යන ගමන් ගින්න නමුත් අපිට ඈතින් පේනවා ටර්බයින් වල ඒ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් සම්පූර්ණ අපිට දකින්න පුළුවන්. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේනවා ඇති ඒ ඒ තැන්වල තියෙන දැන් මේ පින්නනෙත් අන්නේ එකක් මම අපි දැන් යන්නේ මෙන්න මේ ටර්බයින් එක ගාවට තමයි යන්නේ. මොකද ටර්බයින් 7ක් තියෙනවා අපි නවා. ඉතින් මම වීඩියෝ එකේ ටර්බයින් 7ම ඔයාලට පෙන්නනවා. ඉතින් දැන් අපි මෙතන ආවා. ඔය ටර්බ දැන් මම යන්නේ මේ මේ ටර්බයින් එක ගාවට. මෙතන තමයි මේ ටර්බයින් එකකින් තමයි මේ ටර්බයින් 7ම එකතු වෙලා එන විදුලි ධාරිතාව ලබා ගන්න ටර්බයින් එකේ සහ මෙතන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වෙන තැන කියන්නේ හැම එකකින්ම එන විදුලිය වෝල්ටේජ් එක මෙතන තමයි එකතු වෙන්නේ. මෙතන තමයි මූලස්ථානය තියෙන්නේ. ඉතින් මේ ටර්බයින් 7ෙන් එකතු වෙන විදුලිය තමයි මේ ටර්බයින් එකකින් සහ මේ හැම එකකින් මේ ටර්බයින් 7ෙන් එකතු වෙන විදුලිය තමයි මෙතන යන්නේ. ඔතන පිටිපස්ස තියෙන වෙනම සම්පූර්ණ මේක ධාරිතාවක බඩා කරන තැනක්. ඒ වගේම ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන තැනකුත් තියෙනවා. ඉතින් සම්පූර්ණ අපි දැන් බලුවොත් එහෙම මේ වීඩියෝ එකේ වඩ පේන මේති ටර්බයින් එකේ තියෙන විශාලත්වය සහ උස එක ටර්බයින් එකක පෙත්තක් සමන මේ පෙති අපි ගත්තොත් මේ පෙති මං හිතන්නේ මේක ෆයිබර් වලින් තමයි මේක හදලා තියෙන්නේ. ඒක ෆයිබර් හොඳ ෆයිබර් වලින් නිමෙත්ත මේ හුලම් බලට මේ පෙත්ත කැඩෙනවන සමහරට මේ පෙත්තේ ඉහළට යනකොට ඒ එන ගැම්ම තමයි ආපස්සට එන්නේ. කියන්නේ හුලම් පාරත් එක කපාගෙන එන විදිහට තමයි මේ පෙත්ත නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් තාක්ෂණත් එක්ක බැලුවොත් එහෙම ලොකු තාක්ෂණයක් තිබිලා තියෙනවත් ඉතින් ඔයාලට ඈතින් පේන්නේත් මේ ටර්බයින් වල ඉතුරු කොටස් ටික තමයි මේ තියෙන්නේ. ඉතින් දැන් මෙතන මම හිතන්නේ තුන්වෙනි ටර්බයින් එක මෙතන තියෙන ඔයගේ 3 4 5 6 7 වගේ ඒ වගේ යනකම් ටර්බයින් ටික තියෙනවා. ඉතින් ලංකාවේ සුළං බල විදුලිය පද්ධතියට ඉතින් ඇත්තම කිව්වොත් එම සුළං බලයේ විදුලිය උත්පාදනය කරනවා කියන ලංකාවට ලොකු සම්පතක්. මොකද සුළං බලය කියන දේවි අපිට නැවත නැවත පාවිච්චි ගන්න පුළුවන් ප්‍රභවයක්. ඉතින් මේක නැති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒ තාක්ෂණෙත් එක්ක ඒ විදේශ ආධාරත් එක්ක පිටරටල් තියෙන ඒ තාක්ෂණත් එක්ක එකතු කරලා තමයි මෙම සුළං බල ශක්තිය එහෙම නැත්නම් මෙම විදුලි බලාගාරය නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මෙතන විදුලි බලාගාරයට ගියාට පස්සේ මෙතන දැන් අපි ටර්බයින් එක ගාවට ගියාට පස්සේ අපිට අමුතුම හැඟීමක් ඇති වෙනවා. මොකද මේ ටර්බයින් එක ඉතා හිමින් තමයි කරගෙන. නමුත් ඒ එන හුළං පාරට මේ ටර්බයින් එකේ මේ තියෙන මේ පෙති තුන කරකවලා ගන්නවා. ඉතින් මේකත් වෙනස්ම වීඩියෝ එකක්. ඉතින් වෙනස්ම අත්දැකීමක් ඉතින් මට. ඉතින් ඒක නිසා මම මේ අත්දැකීම වාරද්දක බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඉතින් මේ වගේ වීඩියෝස් බලන්න මතකේතු මගේ YouTube නාලිකාව subscribe කරන්න. පහල තියෙන bell icon එකත් click කරලා touch again අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ටර්බයින් එක ගාව ඉන්නේ. ඉතින් මොකද මේ ටර්බයින් එකේ මම හිතන්නේ ලොකු කිලෝවොට් ප්‍රමාණයක් මේක ජාතික විදුලි බල පද්ධතිය නිකුත් කරනවා. ඉතින් මේ බලන්නකෝ මේ මම ඔයාලට මේ වීඩියෝ එකෙන් මේ හෙවණල්ලෙන් පෙන්නන්නේ මේ වීඩියෝ එකේ ඒ පෙන්නන්නේ ඒ පෙති කැරකෙන ප්‍රමාණය. ඉතින් හුලම් පාර ඉහළට ආවට පස්සේ ඒ පෙති ඔක්කොම
අයිතික ඇදලා ගන්න. ඉතින් ඒක තමයි මේකේ එන ක්‍රියාවලිය. ඉතින් ඒක මාරම ලස්සන එතනම එතන ඒ කැරකෙන සද්දි පවා මෙතනින් ඇහෙනවා මේ ටර්බයින් එකේ කැරකෙන ඒ ස්පීඩ් එකත් එක්ක. ඉතින් ලංකාවේ විවිධ තැන්වල කියන මන්නාරම, හම්බන්තොට, එතකොට චුන්නාගම් වගේ ඒ ප්‍රදේශවල විදුලි බලාගාර දැන් ඉදදී මේ වෙනකොට හදලා තියෙනවා. ඉතින් එහෙම විදුලි බලාගාරකින්ම වෙන්නේත් මේ විදිහම තමයි. ඉතින් ලංකාවේ තියෙන ප්‍රධාන විදුලි පද්ධතියට ඉතා අඩු වීදමකින් විදුලි උත්පාදනය කරලා ඒ ධාරිතාව ජාතික විදුලි බල මණ්ඩලයේ තියෙන රැහෙන් වලට නිකුත් කිරීම තමයි මෙතන කරන්නේ. මේ ලොකු ටර්බයින් මම හිතන්නේ කිලෝ ලොකු බර ගහනක් තියෙන මේ ටර්බයින් තමයි මෙතන තියෙන්නේ. මේක වගේ මම හිතන්නේ මේවා ක්‍රියාකාරීත්වය සහ මේවා පසුව ක්‍රියාකාරීත්වය වුණාට පස්සේ මේවා නැවත අලුත් වැඩියා කරන්න මෙතන සර්විස් කරන්න ඕනේ. ඉතින් මේ වගේ ගිවන කැලියල තෙන් දාන්න උන්ට ලොකු ප්‍රමාණයක් කරනවා. නමුත් අපිට විදුලියක් උත්පාදනය කරන්න පුළුවන් අඩුම විදිමින් සාමාන්‍ය මම හිතන්නේ රුපියල් 8කින් හෝ 10කින් මේ ටර්බයින් එකකින් එක ධාරිතාවක් එහෙම නැත්නම් එක වෝල්ට් එකක් ගන්න පුළුවන් විදුලි ප්‍රමාණයක් ගන්න පුළුවන් කියලා මම හිතනවා. ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලටත් අදහස් තියෙනවා නම් යෝජනා තියෙනවා නම් ඉතින් මේ සම්බන්ධයෙන් ඔයාලා දැනන දෙයක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මේ විස්තර සම්බන්ධයෙන්. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඔයාලා යාළුවෝත් ෂෙයා කරන්න. ඉතින් මේ වගේ තැනකට ළඟට ගිහිල්ලා සාමාන්‍ය දැන් දුරායට තමයි මේක ප්‍රශ්නේ තියෙන්නේ. සාමාන්‍ය මේ අවට ප්‍රදේශයට නම් මේක දැන් දැකලා දැකලා එපා වෙලා වගේ තියෙන්නේ. නමුත් දුර බැහැර ඉන්න අයට මේවට මේ ගැන වෙනස් දෙයක් දකින්න කෙනෙකුට ඉතින් මේවා හැමදාම අපිට දකින්න වෙන්නේ නැති නිසා ඉතින් අපි ගමේ කෙනෙකුත් නෙමෙයි. අපි මොකද අපි දුර බැහැර ඉඳලා ඇවිල්ලා තමයි මේ දේවල් බලන්නේ. ඉතින් මේ දේවල් අපි බලන්නේ තව කෙනෙකුට මේක පෙන්වන්න. ඒ කියන්නේ අපේ ජාතික සම්පතක් වශයෙන් අපි මේවා පරික්ෂා කරන්න ඕනේ, රැක ගන්න ඕනේ. ඒක නිසා තමයි ඉතින් මේ දෙයක් උනත් මේ වීඩියෝ එකක් උනත් අපි ඔයාලට දෙන්නේ මේකෙන් යම් කිසි දෙයක් සමාජයට ගන්න ඕන නිසා. ඉතින් අපි වීඩියෝ එක ඉස්සරහට යමු.